මේවන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මාලදිවයිනේ නික්ම ඔහුගේ අවසන් ගමනාන්තයට යාමට බලාපොරොත්තු වෙනවා. ගමනාන්තය අවසන් වනතුරු ඔහු තමන්ගේ ඉල්ලාස්වීම ලිපිය යොමු නොකිරීමේ බරපතල උද්දච්ච තුච්ච නායකත්වයක් අපේ රටේ සිටින්නේ කියන දේ අපි මතක තබා ගන්නට ඕනි. ඒ අනුව රාත්‍රී 8 පමණ වන විටදී ජනාධිපතිවරයා තමන්ගේ ඉල්ලාස්වීම එවනු ඇතැයි මේ වෙද්දි වාර්තා වෙනවා. මොකද මේ වෙන විට ජනාධිපතිවරයාගේ ඉල්ලාස්වීම කතානායකයාවරයා වෙත තාම ලැබිලා නැහැ. ජනාධිපතිවරයා අබුඩාබි ඉඳලා රාත්‍රී 8ට සිය ඉල්ලාස්වීම කතානායක වෙත යොමු කරන්න සූදානම් කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. හැබැයි මේ වෙන විට අරගල කරුවෝ එක වෙනකන් වෙලාවේ මේ වෙලාව වෙනකන් දීලා තියෙනවා වහාම ඉල්ලාස්වීම සිද්ධ කරන්න. රනිල් වික්‍රමසිංහගේ ඉල්ලාස්වීමක් සිදුවන බවක් පෙනෙන්නට නැහැ. මේ අතරතුරේ භයානකම සිදුවීම වන්නේ මේ වන විට ගාලුමෝදුර අරගල භූමියට ඉතාමත්ම සමීපයෙන් හෙලිකොප්ටර් ගුවන් හමුදාවේ ගුවන් හෙලිකොප්ටර් යානයක් ගමන් කිරීම සිදු කරා. මේක දෙවතාවක් ගමන් කරන ආකාරයක් පෙනෙන්නට තිබුණා. ඒ වගේම තමයි දැන් තර්ස්ටන් එක හරියේ මල්පාරාශ්‍රිතවත් හෙලිකොප්ටර් එකක් අග්‍රාමාත්‍ය කාර්යාලය අසලත් සැරිසරන ආකාරයක් පෙන්눔 කර තිබුණා. මේ ගුවන් හමුදාව පාදක කරගනිමින් යම් ආකාරයක අනුතුරු ඇගවීමක්ද සිදු කරන්නේ කියන කාරණය තමයි අරගල භූමිය තුල මේ වෙද්දි කතාබහට ලක් වෙන්නේ. ඒ වගේම තමයි මේ වෙන විට විශේෂයෙන්ම ඇඳිරි නීතිය පනවලා තිබෙනවා. ඒ අනුව පැමිණෙන රථ අරගල ක්‍රියා යම් ආකාරයක විරෝධතා සඳහා පැමිණෙන රථ පවා අත්අඩංගුවට ගන්න නියෝග කර තිබෙනවා. යම් ආකාරයක ප්‍රචණ්ඩකාරී හැසිරීමක් තියෙනවා නම් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග නිකුත් කර තිබෙනවා. රට පුරා හදිසි නීතියත් බස්නාහිර පළාතට ඇඳිරි නීතියත් මේ වන විට පැනවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කරලා තියෙනවා. මේක බරපතල තත්වයකට ගමන් කරමින් තිබෙන බවක් පෙනෙන්නට තිබෙන්නේ. මේ වෙද්දී මල්පාරේ ආරක්ෂාව දැඩි කර තිබෙනවා. ඒ වගේම තමයි අරගල කරුවන් විරෝධතා කරුවන් අති විශාල සංඛ්‍යාවක් මේ ප්‍රදේශයට ඒක රාශී වෙමින් සිටිනවා. මේ වෙනකොට ගාලුමෝදරදී විශේෂයෙන්ම අදාළ අරගලයේ නියැලෙන පාර්ශවයන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වලා තිබුණා. ඒ මාධ්‍ය හමුවේදී ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කළා එක වෙන විටදී ලබා දීම සිදු කළ යුතුයි. එය සිදු නොවුනොත් ඔවුන් ඉදිරි ක්‍රියාමාර්ග තෝරන්නට පටන් ගන්නවා කියන කාරණය. ඉතින් මේ තත්වය ඇයි මෙහෙම නිර්මාණය වෙන්නට ඉඩ අරින්නේ? ගෝඨාභය රාජපක්ෂ රටින් පිට වෙලා ගියා නම් ඇයි ජනාධිපති ධූරය සම්බන්ධ වුණු තීරණය තවමත් නොගන් ඉන්නේ? තවත් ජීවිත කීයක් හරි අරගෙනද මේක අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ වෙදී දේශපාලන බලධාරීන් බොහෝ දෙනෙක් රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කරන අගමැති ධූරයෙන් ඉවත් වෙන්න කියලා. නමුත් රනිල් ඉල්ලාස්වීම සිදු කරන්නේ නැතුව ඉන්නවා. ඔබට මතක ඇති අන්තර්වාර ආණ්ඩුවක් බිහි කරාගෙන පස්සේ තමයි මම ඉල්ලාස්වෙන කියන ප්‍රකාශය ඔහු කළා. දැන් ජනාධිපතිවරයා ඉල්ලාස්වීමත් එක්ක නිසංගයෙන්ම ජනාධිපතිවරයා බවට වැඩබල්ල ජනාධිපතිවරයා බවට රනිල් වික්‍රමසිංහ පත් වෙනවා. ඉතින් මේ තත්වයන් උඩ තමයි සියලුම දේශපාලනික උණුසුම මේ වෙදී නිර්මාණය වෙලා තිබෙන්නේ. කොළඹ ඉතාමත්ම බරපතල තත්ත්වයක තිබෙන්නේ. ඒත් එක්කම තමයි මේ වෙන විට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාලදිවයිනේ රැකවරණය දෙන්න එපා කියලා එරට ජනාධිපති මන්දිරයේ එරෙහි විරෝධතා පවත්වන්නට මේ වෙද්දී ඇති වෙලා තියෙනවා කියලා තමයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. මේක බරපතල තැනකට ගමන් කරමින් පවතිනවා කියන තැනයි අපට කියන්නට තිබෙන්නේ. ලංකාවේ මේ තත්ත්වය රනිල් වික්‍රමසිංහ තවත් උග්‍ර වෙන්නට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. මොකද මේ තත්ත්වය ඉතාමත්ම බරපතල තැනකට ගමන් කර අවසන් වන්නට කලින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොවුනොත් මේ රටේ ජනතාව කුමන තැනකින් මේක තෝරගන්නට බලාපොරොත්තු වෙද කියන දේ ප්‍රශ්නයක්. මේ වෙද්දි රජයේ මාධ්‍ය ආයතන වලට දැඩි ආරක්ෂාවක් යොදවලා ඒ වගේම තමයි මං මාවත් වලට STA ෆාමියකින් දාලා තියෙනවා. දැන් අරගල භූමිය හරහා හෙලිකොප්ටර් මෙහෙම ගමන් කිරීමත් එක්ක ඔවුන් එතන කලබල වෙලා තියෙනවා. මිනිසුන් සමතේකට පත් කර ගැනීම ඉතාමත් වැදගත්.